Idurudora. Balasooriya mahataneni aibowan obatumante aibowan upanishad darshaneyi adhyatmika vimukti margaya gena saakatcha karana me wedasatahan malawin balasooriya mahatmayani ada api kumak genada katha karanne upanishad granthayak wana chandogya upanishadhi ena paatayak mama hituwa ada me saakatchawata maatruka karaganna e vimarshanayata issalla ma kemathi sanskruta bhashawen prabandita උපනිෂද් පාඨයකට සවන් දෙන්න එම පාඨය සංගීතමය ආකාරයෙන් කියවන ආකාරයක් මෙහි දැක්වෙනවා අපි ඒ පාඨයට සවන් දී පසු සාකච්ඡාව කරමු උෂාවා අශ්වස්ය මේධ්‍යස්ය ශිරහ සූර්යශ්චක්ෂුර්වාතහ ಪ್ರಾಣೋ ವ್ಯಾತ್ತಮಗ್ನಿರ್ವೈಶ್ವಾನರಃ ಸಂವತ್ಸರ ಆತ್ಮಾಶ್ವಸ್ಯ ಮೇಧ್ಯಸ್ಯ ದ್ಯೌಃ ಪೃಷ್ಠಮಂತರಿಕ್ಷಮುದರಂ ಪೃಥಿವೀ ಪಾಜಸ್ತ್ಯಂ ದಿಶಃ ಪಾರ್ಶ್ವೇ ಅವಾಂತರದಿಶಃ ಪರ್ಶವ ಋತವೋಂಗಾನಿ ಮಾಸಾಶ್ಚಾರ್ಧಮಾಸಾಶ್ಚ ಪರ್ವಾಣ್ಯಹೋರಾತ್ರಾಣಿ ಪ್ರತಿಷ್ಠಾ ನಕ್ಷತ್ರಾಣ್ಯಸ್ತೀನಿ ನ ಭೂಮಾಂಸಾನಿ ಊವಧ್ಯಂ ಸಿಗತಾಃ ಸಿಂಧವೂ ಉದಾಯಕ್ತಿಚ್ಚ ಕ್ಲೋಮಾನಶ್ಚ ಪರ್ವತ ಔಷಧಯಶ್ಚ ವನಸ್ಪತಯಶ್ಚ ಕ್ಲೋಮಾನ್ ಮುಜ್ಜನ್ ಪೂರ್ವಾಧೋ ನಿಮ್ಲೋಚನ್ ಜಗನಾರ್ಧೋ ಯದ್ವಿಜೃಂಭತೆ ತದ್ವಿದ್ಯೋತತೆ ಚಾಂದೋಗ್ಯ ಉಪನಿಷದ್ಧಿ ಉದ್ದಾಲಕ ನೆಮತಿ ಆಧ್ಯಾತ್ಮಿಕ ಗುರುವರೆಯ ತಮಾಗೆ ಪುತ್ರಯಾವನ ಶ್ವೇತ ಕೂಟಟ ವಿಶ್ವ ಸತ್ಯಯ ಮೆನ್ನಮೇ ಆಕಾರೇನ್ ಪಹದಿಲಿ ಕರನ ಏ ಪಹದಿಲಿ ಕಿರೀಮ ಸಾರಾಂಶ ವಸೇನ್ ದೆಕ್ಕೋತ್ ಮೆಹಮೈ එක් මැටි පිඩක් දැන ගැනීමෙන් ඔබ මැටියෙන් සෑදූ සියලු භාණ්ඩ දැනගන්නේය. ඒ එක් එක් භාණ්ඩය හැඩයෙන් හා නමින් වෙනස් වුවත් එහි මූල ද්‍රව්‍යය මැටිය. එක් රන් භාණ්ඩයක් දැන ගැනීමෙන් ඔබ රණින් සෑදූ සියලු භාණ්ඩ දැනගන්නේය. ඒ එක් එක් භාණ්ඩය හැඩයෙන් හා නමින් වෙනස් වුවද එහි මූල ද්‍රව්‍යය රන්ය. එසේම ඔබ එක් යකඩයෙන් සෑදූ උපකරණයක් දැන ගැනීමෙන් යකඩයෙන් සෑදූ සියලු උපකරණ දැනගන්නේය. ඒ එක් එක් භාණ්ඩය හැඩයෙන් හා නමින් වෙනස් වුවද එහි මූල ද්‍රව්‍යය යකඩය. මේ ආකාරයෙන් ප්‍රඥාවෙන් අපට ජීවිතයේ සියල්ල දැනගත හැකි. ආරම්භයේ ඌවේ පරම සත්තාව පමණයි. එය විනා දෙවන්නක් නොවීය. එයින් සමස්ත විශ්වයේ තාරකා ග්‍රහ චක්‍රවාට පහළ විය. විශ්වයේ සෑම දේකම පරම සාරය ලෙස එය අඩංගුය. පරම සත්තාවෙන් වියුක්ත වූ කිසිවක් මෙහි නැත. සියල්ලෙහි ඇතුළත සාරය පරම සත්තාවයි. ඒ සත්තාව වනාහි බ්‍රහ්මන්ය. බ්‍රහ්මන් පමණක් සත්‍යය. ඒ වනාහි උත්තර ආත්මයය ශ්වේතකූට. ඔබ වනාහි එය වන්නේය. තත්ත්වම් අසි. යමකු සිහින නොදකින ගැඹුරු නින්දේ සිටියදී ඒ උත්තරාත්මයට අවශෝෂණය වන්නේය. ඔහු නිදන්නේ ඇත්ත වශයෙන් බ්‍රහ්මන් තුලය. පියඹීමෙන් වෙහෙසටපත් පක්ෂියකු අවසානයෙහි විඩාපත්ව රුක් අත්තක හිඳ විඩා නිවනුසේ මනසේ නිමක් නැති සිතුවිලි අතර නිෂ්කාරණී සැරිසරා විඩාවට පත්ව ඒ විඩාව නිවා ගැනීමට ආපසු ඔබ එන්නේ බ්‍රහ්මන් කරාය. සියලු සත්‍යයන්ගේ පරමසාරය බ්‍රහ්මන්ය. ඒ වනාහි ඔවුන්ගේ නිවහනය
ඔවුන්ගේ ශක්තියය. බ්‍රහ්මන්ගෙන් වියුක්ත වූ කිසිවක් නැත්තේය. සියල්ලෙහි පරම සාරය එයය. බ්‍රහ්මන් එකම සත්‍යය. එය උත්තරාත්මය. ශ්වේත කේතු ඔබ වනාහි ඒ වන්නේය. තත්වම් අසි. ගංගා එක් දිශාවකින් තව දිශාවකට ගලා ගොස් අවසානයේ මහා සාගරයට වැටි. එය හා ඒකාත්මීය වන්නේ යම්සේද සියලු සත්‍යෝ එසේම තම සුවිශේෂ තත්ත්ව අතහැර අවසානයේ ඇතුළත පරම සාරය වූ සත්තාව හා ඒකාත්මීය වෙති. බ්‍රහ්මන් කෙරෙන් පහළ නො වූ කිසිවක් නැත. බ්‍රහ්මන් පමණක් සත්‍යය. එය උත්තරාත්මයය. ශ්වේත කේතු ඔබ වනාහි එය වන්නේය. තත්වම් අසි. ඡන්දෝග්‍ය උපනිෂද්දී සාරාංශයයි මම ඒ කියෙව්වේ. මට වැටහෙන ආකාරයට ඉන් කියවෙන්නේ සියල්ලම එකයි කියන එක. ඒක ඔබතුමන් විශ්වාස කරනවද? ඔව්. මුළු විශ්වයම හැදිලා තියෙන්නේ උපනිෂද්දී දැක්වෙන විදිහට එක්තරා පරම සාරයකින්. ඒ පරම සාරය තමයි බ්‍රහ්මන්. හැම දෙයක්ම බ්‍රහ්මන්. බ්‍රහ්මන් කියන්නේ විශ්වයේ මූල ශක්තිය. ඒ වෛදික දර්ශනයේ දැක්වෙන්නේ පාර ශක්තිය යනුවෙන්. නමුත් අප ඇස ඇර බලනකොට විවිධ දේ දකිනවා. ගස්, ගල්, ජලය, වලාකුළු ඔයාදී වශයෙන්. ඒ වගේම තමයි බාලසූරි මහත්මයාණන් දැන් මිනිස්සු, සත්තු, පක්ෂීන් ගත්තොත් එකිනෙකාට වෙනස්. මිනිසුන් ගත්තොත් එක් පුද්ගලයේ කණකට වඩා වෙනස්. ඉතින් අපි කොහොමද පිළිගන්නේ හැම දේම හැම මිනිසුන්ම හැම සතුන්ම එකයි කියලා? මට මෙතනදී මතක් වෙනවා හින්දු ජනකතාවක්. ඒ ජනකතාව අනුව එක් තැනැත්තෙක් මුනිවරයෙකු ළඟට ගිහිල්ලා අහනවා, ස්වාමීනි මට ඊශ්වර දැක ගන්න ඕනේ, කොහොමද මම ඊශ්වර දකින්නේ කියලා. මුනිවරයා කියනවා, හැම දෙයක්ම ඊශ්වර. ඒ නිසා හැම දෙයක් තුලින්ම ඔබට ඊශ්වර දකින්න පුළුවන් කියලා. ඒ මිනිහා ඒ බස් අහලා එතනින් පිටව යනවා. පාරේ යනකොට ඔහු දකිනවා ඇත් ගෝවෙක් ඇතිකු රැගෙන එනවා. මේ තැනත්තා හිතුවා මේ හස්තියත් ඊශ්වර. එහෙම හිතනකොට ඔහුට ඒ හස්තියා කෙරෙහි මහත් භක්තියක් ඇති වුණා. ඔහු හිතුවා හස්තියා ඊශ්වර වගේම පූජනීයයි කියලා. ඉතින් දැන් හස්තියා කෙමෙන් ඔහු වෙත ළඟා වෙනවා. ඔහු පාරෙන් ඉවත් වෙන්නේ නැහැ. ඇත් ගෙව්වා මේක දැකලා හයියෙන් කියනවා පාරෙන් ඉවත් වෙන්න කියලා. මිනිහා කල්පනා කර ඇයි මම ඊශ්වරට බය වෙන්නේ? එහෙම හිතලා ඔහු හස්තියා සමීපයට එනකම්ම හිටියා. හස්තියා ළඟට ඇවිල්ලා ඔහුට හොඬ වැලෙන් තද පාරක් ගැහුවා. ඔහු එයින් විසිවි ඉවතට වැටුණා. හස්තියා ගිය පසු ඔහු හිතුවා පුදුම වැඩක්නේ. හස්තියා ඊශ්වර නම් ඇයි ඊශ්වර මට ගැහුවේ? අර ස්වාමි කියපු දේ බොරු වෙන්න ඕනේ. එහෙම කියලා එයා ආපහු ඒ ස්වාමි වෙත ගිහින් සිද්ධිය කීවා. හස්තියා ඊශ්වර නම් ඇයි මට ගැහුවේ? මා කීවේ හැම දෙයක්ම හැම කෙනෙක් තුලම ඊශ්වර සිටිනවා කියලා. ඇත් ගොව්වා ඔබට කීවා පාරෙන් ඉවත් වෙන්න කියලා. ඇයි ඔබ ඇත් ගොව්වාද ඊශ්වර ලෙස නොදුටුවේ? ඇයි ඔහු තුලින් ඊශ්වර කළ විධානය ඔබ නොසලකා හැරියේ? දැන් රන් භාණ්ඩ හැඩයෙන් හා නමෙන් එකිනෙකට වෙනස් වුණත් ඒ හැම එකක්ම හැදිලා තියෙන්නේ රත්තරන් වලින්. හැම මිනිසෙකුගේම පරම සාරය බ්‍රහ්මන්. ඔවුන් කවර හැඩයක්, කවර නමක්, කවර ජාතිකත්වයක් ගත්තත් මිනිසයන් හැටියට ඔවුන් තුල තියෙන පරම සාරය බ්‍රහ්මන්. බාලසූරිය මහත්මයාණනි, ඔබ කියන දේ තුල යම් සත්‍යක් තිබෙන බව හැඟෙනවා. මිනිසුන් වෙනස් අගේ පිනුනට හැම අයෙක්ම හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මූලද්‍රව්‍ය වලින්. එකම මාස්, එකම ලේ, එකම ඇටනහර. ඒ ආකාරයෙන් බලනකොට සියලු මිනිසුන් එකයි කියන කාරණය පිළිගන්න පුළුවන්. ඒ උනාට මිනිසුන්ගේ මනස් එකිනෙකාගෙන් වෙනස්නේ. එකිනෙකාට තමාටම සුවිශේෂ වූ ආකාරයෙන් මනස් තියෙනවා. ඇත්තවසෙන්ම මේ තමන්ගේ මනස තමා විසින් ගොඩනගාගත් දෙයක් මිසක් මේ ස්වභාව ධර්මයේ තියෙන දෙයක් නෙවෙයි. නමුත් ඒ මනස පහළ වෙන විඥාණය හැමතෙම පොදුයි. වෛදික දර්ශනය කියන්නේ මේ අප දකින විවිධත්වය මායාවක්
කියලා. මායාව කියන්නේ මුලාව. මම ඉංග්‍රීසිකාරයෙක්, මම චීන ජාතිකයෙක් ආදී වශයෙන් මිනිසුන් හිතන්නේ මායාව නිසායි. බලන්න ඒ මායාව නිසා සිදු වෙන්න පුළුවන් විනාශය නේද? නමුත් මෙතන තිබෙනවා බාලසූරිය මහත්මයාණනි ප්‍රශ්නයක්. සියල්ල බ්‍රහ්මන් නම් එයින් හටගත් මායාවන් බ්‍රහ්මන් වෙන්න ඕන. ඔබ තුමන් අර කියවූ පාඨයේ තිබුණා බ්‍රහ්මන්ගෙන් වෙනස් වූ කිසිවක් මෙහි නැහැ කියලා. බ්‍රහ්මන් පරම සත්‍ය නම් මායාව පැන නැගුණේ කොහොමද? මායාව පැන නැගුණේ සත්‍යයෙන්. එනම් පරම සත්තාවෙන්. දැන් විශ්වය ගැන කල්පනා කිරීමේදී ඇතිවන ලොකුම ප්‍රහේලිකාව නම් මේ සත්‍යය කෙරෙන් අසත්‍යය. එහෙම නැත්නම් මායාව පාළ වුණේ කොහොමද කියන එක. ඒට තාර්කික පිළිතුරක් දීම අමාරුයි. මක්නිසාද කිව්වොත් මේ ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය ගුහුඩයි. ඒ හැම විටම අපේ තර්කයට හසු වෙන්නේ නැහැ. දැන් බුදුදහමේ මායාව වෙනුවට භාවිතා කරන වචනේ තමයි අවිද්‍යාව. අපේ මේ සාංසාරික ක්‍රියාවලිය පැන නගින්නේ අවිද්‍යාවෙන් බව බුදුදහම කියනවා. විමුක්තිය කියන්නේ අනිකක් නොවේ අප හසු වී සිටින මේ මායාවේ වසඟයෙන් අවදිවීම. දැන් ඔබ කියවූ පාඨයේ තිබුණා ආරම්භයේ තිබුණේ බ්‍රහ්මන් පමණයි. එය විනා දෙවැන්නක් නොවිය. එයින් විශ්වය පහළ විය. එය විශ්වයේ සෑම දෙයකටම ඇතුළත්ය. මේ විශ්වයේ ආරම්භය ගැන කරන සඳහන. එතකොට විශ්වය පහළ වුණේ කොහොමද? විශ්වය ආරම්භීමට පෙර තිබුණේ ශූන්‍යතාව යන්නයි ප්‍රකට මතය. නමුත් උද්දාලක මුනිවරයා පවසනවා මෙන්න මෙහෙම. ශූන්‍යතාවෙන් ශූන්‍යතාව විනා එය නොවන කිසිවක් පහළ විය නොහැකි කියලා. එතකොට මේක හරි ප්‍රඥාගෝචර ප්‍රකාශයක්. මොකද හුඟක් ආගම්වල කියනවා ශූන්‍යතාවෙන් තමයි විශ්වය ඇති වුනේ කියලා. නමුත් මේ උද්දාලක කියන මුනිවරයා කියනවා ශූන්‍යතාවෙන් ශූන්‍යතාව විනා එය නොවන කිසිවක් පහළ වෙන්න බෑ කියලා. උද්දාලක පවසන්නේ ආරම්භයේ තිබුණේ බ්‍රහ්මන් පමණයි කියලා. බ්‍රහ්මන් කියන්නේ ශූන්‍යතාව නෙවෙයි. ඇත්ත වශයෙන් බ්‍රහ්මන් කියන්නේ පරම විඥාණය. විශ්ව විඥාණයට ආරම්භයක් හෝ අවසානයක් නැහැ. එය සදාකාලිකයි. සියල්ල විශ්ව විඥාණයෙන් පැන නැගී ආපසු විශ්ව විඥාණය කරා පැමිණෙනවා. උපනිෂද්දී අපූර්ව පාඨයක් තියෙනවා මෙන්න මෙහෙම. ආනන්දද්වේය කල්විමානී භූතානි ජායතේ. ආනන්දේන ජාතානි ජීවානි ආනන්දම් ප්‍රයන්ත්‍යාභි සම්විචන්ති. මේකේ අදහස සමස්ත විශ්වය පැන නැගින්නේ ආනන්දය කෙරෙන්ය. ආනන්දය විසින් ඒ පවත්වාගෙන යන්නේය. ඒ වර්ධනය වෙන්නේ ආනන්දය කරාය. ආනන්දය කරා ඒ ආපසු පිවිසෙන්නේය. මේ සරල තේරුම අප ආනන්දයෙන් ජනිත වෙලා ආපසු ආනන්දය කරා යනවා කියන එකයි. ඒ අනුව අපේ සත්‍ය ස්වභාවය ආනන්දයයි. මේ ආනන්දයයි කිව්වේ අර විශ්ව විඥාණයට. විශ්ව විඥානයේ ස්වභාවය උපනිෂද්වල දැක්වෙන්නේ සත් චිත් ආනන්ද කියලා. දැන් සත් චිත් ආනන්දය කියලා කියන්නේ කුමකටද බලසොරි මහත්මයාණනි? එතන තියෙනවා පදාර්ථ තුනක් ගැන කියලා නේද? සත් කියලා සැබෑම කියන්නේ සත්‍ය පදාර්ථය. චිත් කියලා කියන්නේ විඥාණය. ආනන්දය කියන්නේ පරම සතුට. එතකොට විශ්වය හැදිලා තියෙන්නේ සත්‍ය පදාර්ථය, විඥාණය, ආනන්දය කියන මේ සාධක තුනේ. ඇත්තටම මට හිතෙනවා මේ විශ්වය පිළිබඳ උපනිෂද් දියන දර්ශනය හරිම ධනාත්මකයි කියලා. අපේ සත්‍ය ස්වභාවය ආනන්දය යන්න කොයිතරම් ධනාත්මක සංකල්පයක්ද නේද? ආනන්දය පරම ස්වභාවය කරගෙන උපන් මිනිස්සු මනසේ මායාවට අහුවෙලා දුක්ඛිත භාවයට පැමිණ අනේක විධ දුක්ඛයන්ගෙන් පීඩා විඳිනවා. ඔවුන්ගේ විමුක්තිය අනෙකක් නොවේ ආපසු තමන්ගේ සහජ ආනන්දය කරා පැමිණීමයි.